ආයුබෝවන් දේපතේ අපි දැන් කතා කරන්න අද කතා කරන්න සූදානම් මෙන්න මම අපි කතා කරමින් ඉන්නේ 2010 ප්‍රශ්න පත්‍රයේ අපි 5 වෙනි ගාන දක්වා සාකච්ඡා කළා අද කතා කරන්නේ 6 වෙනි ගාන මම හිතනවා මේ වෙනකොට ඔබ 6 වෙනි ගාන හදලා මම මගේ වීඩියෝ එක බලන්න සූදානම් වෙලා ඇති කියලා මේක බලලා ඔබේ ගානත් ඔබ හදපු ක්‍රමෙත් මම ගාන හදන විදියත් ආකාරයේ තියෙන හරි වැරදි සංසන්දනය කරලා බලන්න ඕනේ අපිට 6 වෙනි ගාන තියෙන්නේ මිනිත්තු සම්බන්ධව ගාන පරිමාව සම්බන්ධ ගාන ඒ පරිමාව සම්බන්ධ ගාන දැන් තියෙන ලක්ෂණය තමයි පරිමාවේ අගය වීජීය ප්‍රකාශන මගින් ලබා ගන්න. වීජීය ප්‍රකාශන මගින් අගය ලබා ගැනීම තමයි අපි බොහෝ විට බලාපොරොත්තු වෙන නිසා මේ ඉලක්කමකින් පරිමාව මෙච්චරයි ඒවගේ උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් ගොඩක් වෙලා. දැන් ඔබට කියනවා පතුලේ අරය ඒ උස 2A උ ඝන ලෝහ සිලින්ඩරයක්. ඒක සිලින්ඩරයක්. සිලින්ඩරේ පතුලේ අරය ඒ පතුලේ අරය ඒ උස 2යි උස ඒ වගේ දෙගුණයක් අරය වගේ දෙකක් උසයි සිලින්ඩරයක් ඒකේ ඝන ලෝහ සිලින්ඩරයක සම්පූර්ණයෙන්ම උණු කරලා ලෝහ අපතේ නොයන විදිහේ හරස්කඩ වර්ගඵලය ඒ වර්ගය උස එනකන් දිග b වන ඝන ප්‍රිස්මයක් සාදයි. එදින මේ ඇවිල්ලා පරිමාව එකකින් තව එකකට පරිවර්තනය වෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ එතකොට මේ සිලින්ඩරය උණු කළා මේ ප්‍රිස්මේ සාදන්නේ. එතකොට මේ පරිමාව පොඩ්ඩක් අපතේ යන්නේ නැත්නම් මේකේ පරිමාව තමයි මේකේ පරිමාව. එච්චරයි. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. මේ පරිමාව සංසන්දනය කළා ප්‍රකාශන ලබා ගන්න ඉස්සෙල්ලාම කියනවා සිලින්ඩරයේ පරිමාව a ඇසුරෙන් ලබා ගන්න. ඔබ පරිමාව වෙන සූත්‍රය දැනගෙන ඉන්නවනේ. මේ ප්‍රශ්න පත්‍රයේ මුල ඔබට පරිමාස වෙන සූත්‍රය දීලා තිනවා සිලින්ඩරයක පරිමාව. ඔව් කියන්න බලන්න. සිලින්ඩරයක පරිමාව. පරිමාව පිටන්නව සූත්‍රයේ φr වර්ගය h සංකේත මගින් පිළිතුරු ලබා ගන්නකොට ප්‍රකාශනයක් ලබා ගන්නකොට φ සඳහා අගයක් ආදේශ කරන්න එපා. ඒ සඳහා සංකේතෙම පාවිච්චි කරන්න. එතකොට පරිමාව phi r කියන්නේ අරය a. එතකොට ගුණ කිරීම a වර්ගය h කියන්නේ 2යි. h වෙනකොට 2යි a යදන්. දැන් මේ වීජීය ප්‍රකාශනේ සුළු කරලා තියන්නේ මේ රාශි තුන ගුණ කරන්න දෙන්නේ. 2යි a a වලින් ගුණ කළාම 2යි 3 වෙනි බලය. එතකොට phi වලින් ගුණ කළාම 2යි 3 වෙනි බලය phi. එතකොට ඔබට කියන්නේ phi අපි සාමාන්‍යයෙන් ඉලක්කම ලියන මුලින් 2යි 5 a 3 වෙනි බලය සිලින්ඩරේ පරිමාව ඒකක 2යි 5 a 3 වෙනි බලය ඔබ මේකට ලියන්න යන්න එපා ඝන සෙන්ටිමීටර් ඝන මීටර වගේ මොකද මේ a b කියන එකකට ඒකක දීලා නැහැ එතකොට ඒකකේ අපි දන්නේ නැහැ අපි ප්‍රකාශනයේ උත්තර ලියන මෙතන සිලින්ඩරේ පරිමාව 2යි 5 a ගන්නේ මේකට පුතේ ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ගාන මුල් ලකුණු දෙක සිලින්ඩරේ පරිමාණය. ඊළඟට කියනවා ප්‍රිස්මයේ උස b නේ. මේ ප්‍රිස්මයේ උස b ඒක පෙන්වන්නලු b සමානයි 2යි 5 a බව. බලන්න මේකේ තියෙන වාසිය තමයි ඔබ ප්‍රිස්මයේ උස ගණනය කළා නම් ගණනය කළාම ඔබට ලැබෙන්න ඕන දෙකයි පහයි. එතකොට ඔබේ පිළිතුර නිවැරදි. ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේවැය තියෙන වාසිය අපි හදන සුළු කිරීම අපේ ගැටළු අපි ලෙහපු විදිය නිවැරදිද කියලා බලන්න ඕන. අපි දැන් මේකේ b උසනේ උස හොයාගමු. දැන් අපි දන්නවා මේකේ පරිමාව. ප්‍රිස්මයක් කියලා කියන්නේ ඒකාකාර ඝන වස්තුවක්. ඒකාකාර ඝන වස්තුවක පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. එහෙම නැත්නම් දිග. මේ ප්‍රිස්මය මේ තියෙන සිලින්ඩරේ දෙකම ඒකාකාර ඝන වස්තු. මේක හරස්කඩ කියන්නේ පතුල. හරස්කඩ වර්ගඵලය උසෙන් ගුණ කළාම තමයි මේ සූත්‍රය සැදුනේ. හරස්කඩ වර්ගඵලය කියන්නේ පුතේ phi r වර්ගය වෘතයක්. ඒක උසෙන් ගුණ කළාම උස අපි සම්මත සංකේතයේ විදිහට පාවිච්චි කරන්නේ h නේ. අපිට පන්ති දෙකක් දෙන්න තියෙන්නේ ඉස්කෝලේදී. phi r වර්ගය h කියන සූත්‍රේ හැදුනේ ඒකාකාර ඝන වස්තුවක පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය උස කියන සිද්ධාන්තය පාවිච්චි කරලා. මේකත් ඒකාකාර ඝන වස්තුවක්. ඒක හරස්කඩ තමයි මේ මතු පිට දෙන ත්‍රිකෝණය. ඒක වර්ගඵලය a වර්ගය. ඒකේ උස කියන්නේ දිගට දිග b.
එහෙනම් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස නිසා ප්‍රිස්මයේ පරිමාව වෙන්නේ A වර්ගය ගුණ කිරීම B ප්‍රිස්මයේ පරිමාව A වර්ගය ගුණ කිරීම B හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස ඒ පරිමාව තමයි මේ තියෙන්නේ සිලින්ඩරේ පරිමාවට සමානයි එහෙනම් අපිට ලියන්න පුළුවන් A වර්ගයේ ගුණ කිරීම B සමානයි 2 phi A ඝනය දැන් අපිට B කියලා කියන්නේ මේක කියලා පෙන්වන්නනේ මේක B උක්ත කරන්න ඔබ දන්නවා සූත්‍ර උක්ත කරන්න B තනි කරන්න A වර්ගයෙන් මේ පැත්ත බෙදනවා B සමානයි 2 phi A ඝනය බෙදන්න ඕනේ A වර්ගය දැන් සුළු කරාම ඔබට ලැබෙනවා A දෙවෙනි බලයක් A තුන්වෙනි බලයට කැපිලා ගියාම එකක් ඉතුරු වෙනවා උත්තරේ 2 phi A B සමානයි 2 phi A බලන්න කොච්චර ලස්සනට සූත්‍ර ක්‍රින් කරන්න පුළුවන්ද කියලා ඔබ ඒ කොටස කරා නම් ඔබට එතනදි ලැබෙනවා ප්‍රිස්මයේ පරිමාණ ලක්ෂණ දෙක ඒ තමයි මේ සම්බන්ධයට ඔබට එකයි පිළිතුරු ලබා ගත්තට එකයි ලකුණු දෙකයි දැන් ඔබට ලැබිලා තියෙනවා ගණනේ ලකුණු හතරක් ලකුණු හතරට හයක් තියෙනවා අපි ඒ ලකුණු හය ගන්න දැන් ඊළඟ කොටසට යන්න හදන් ඊළඟ කොටස තියන්නේ පුතේ අපිට ලැබිලා තියෙන්නේ ඔය ලඝු ගණක වගෝ භාවිතයෙන් සොකරන ලඝු ගණක් එහෙම් පිටින්ම තියෙනවා ලකුණු හයක් දෙන මම ගාන ලියන්නම් 7.4යි 7.4යි 3යි 2 දෙවෙනි බලයේ ගුණ කිරීම 0.253යි 3 බෙදීම 2.34යි 3 ඔබ මේක ලඝු භාවිතයෙන් සුළු කරනකොට ඔබට ලකුණු 6ක් ලැබෙනවා මම මේ කියන විදිහට ඔබ ලියවලා තියෙනවා අපි ඉස්සෙල්ලාම මේ ප්‍රකාශනයේ ලඝු ගණක ආකාරයෙන් ලියනවා මේ ලඝු ගණක ලියනකොට අපි මේක සමානයි x කියලා ගන්න සිරිතක් තියෙන බෝදෙනෙක වඩා හොඳයි මේක අගය සමානයි x x නැතුණාට x නැතුව සුළු කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ අපි එහෙමන ලියන ලඝු x ලඝු x 10 පාදයට හින්දා lg ලිව්වම සෑහෙනවා ලඝු x සමානයි 7.432 දෙවෙනි බලය ඒක ලඝු ලියන්න දෙවෙනි බලය එතකොට 2 මුලට 2යි ලඝු 7.432 ඊළඟට ගුණ කිරීම වෙනුවට එකතු කිරීම මේකේ ලඝු ගණකේ ලියන්න ඕනේ ඒක අපි මුලින් ලියනවා ලඝු 0.253 ඊළඟට බෙදන්න ඕනේ බෙදනකොට මේ ලඝු ගණන් දෙක එකතු කරලා මේ ලඝු ගාන අඩු කරන්නේ ලඝු 2.343 දැන් මේ ඔබ ලියව පෙළ කුමක්ද මේ පෙළ අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ පෙළට ඔබට හම්බ වෙනවා විභාගයට එක ලකුණක් මොකද්ද මේ පෙළ මේ පෙළෙන් කියන්නේ මේ ප්‍රකාශනයේ තියෙන ඝන සංඛ්‍යාවල ලඝු ගණන් ලියන්න කියලා. එතකොට මේකේ ලඝු ගණකේ ලැබෙන්නේ මේ සංඛ්‍යාවේ ලඝු ගණකේ දීලා දෙකෙන් ගුණ කරනවා. ඒ තමයි මේ කියලා තියෙන්නේ. මේ ලඝු වර්ගයේ දෙකක්. මේකේ ලඝු වර්ගයේ දෙකක්. ඒකට මේකේ මේ දෙක ගුණ කරන්න තියෙනින්ද මේකේ ලඝු ගණකේ එකතු කරන්න. ඒ කියන දේ තමයි මේ ප්‍රකාශනයේ ලියන්නේ. ඒකට ඔබට එක ලකුණක් ලැබෙනවා. ඊළඟට ඔබ ලඝු ගණන් ලියන්න මේ ලඝු ගණන් ලියනකොට අපි පළවෙනි පෙළ ලඝු කියන වචන දාලා ලියුවා. එතකොට එතනදී අපි සැලකිලිමත් වෙනවා ගුණ කිරීම තියෙනවා නම් එකතු කිරීම, බෙදීම තියෙනවා නම් අඩු කිරීම. ඊළඟට අපි ලඝු ගණක ලියන්න ඕනේ දැන්. පළවෙනි එක 2යි ලඝු. ඒ කියන්නේ 2 ගුණ වෙන්න ඕනේ මේක ලඝු ගණක. ඒකේ පූර්ණ සංඛ්‍යාව 1යි නේ තියෙන්නේ. එහෙනම් ඔබ දන්නා පූර්ණාංශය 0.1. 0.1 මම ලියන්නම් ලඝු ගණකේ 0.8යි 7යි 8.7 1 1 අල එකතු කිරීම මේකේ ලඝු ගණකේ පූර්ණ සංඛ්‍යා නැහැ. තිතත් එක්කලම ඉලක්කමක් තියෙන දෝ ලඝු ගණකය ව්‍යුත්පති 1යි. මේ පූර්ණාංශයේ විතරව පූර්ණාංශය ලඝු ගණන වගුවෙන් බලන්න බෑ ඔබ ඒක දන්නවා. පූර්ණාංශය ඔබ තියන්න ඕනේ පූර්ණ සංඛ්‍යා ගන්න හරියට තීරණය කරලා. ලකුණු හම්බෙන පූර්ණාංශය ඒ නිසා හොඳට මතක තියාගන්න. නිවැරදි පූර්ණාංශය නැත්තම් ඔබේ වගුව වල ලියන දශමාංශයට ඔබට ලකුණු හිමි වෙන්නේ නැහැ. පූර්ණාංශය තමයි වැදගත්. මේකේ දශමාංශය මම ලියන්නම්.
හතරයි බිංදුවයි හතරයි බිංදුවයි තුනයි එක අඩු කිරීම මේකේ පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා දෙක එක ඉලක්කමයි නිසා පූර්ණාංශයේ බිංදුවයි දශම තුනයි හයයි අට නවයයි අට තුනයි හයයි නවයයි අට මේකට ලකුණු මේ පළවෙනි පෙළට එකකුයි මේ පෙළට ලකුණු දෙකක් ලැබෙනවා මේ ලකුණු දෙක ලඝුගණක එකක් විතර මේ ලඝුගණක ලියලා තියෙන මේ එකක් විතරක් නිවැරදි නම් අනිත් දෙක වැරදි නම් හම්බෙන්නේ එක ලකුණයි හොඳට තේරුම් ගන්න තුන්වෙනි පෙළ දැන් සුළු කිරීම කරන්න මේක දෙකෙන් ගුණ කරන්න නම් දෙකෙන් ගුණ කරලා ලියන්නම් 1.742 ඊළඟට මේ පෙළ අපි ලියයියම් විවුති 1.4031 අඩු කිරීම 0.3698 එතකොට මේ පෙළේදී කරේ අපි මේක දෙකෙන් ගුණ කළා විතරයි ඔබට ඒකටත් එක ලකුණක් ලැබෙනවා දැන් ලකුණු 4යි ඊළඟ පෙළ අපි කරන්න ඕන මේ දෙක එකතු කරලා මේක අඩු කරන්න ඕනේ අපි ඒක කරලා බලමු වෙනම 1.7 අපි පැත්තක එකතු කරමු 1.7422 විවුති 1.4031 ඉස්සෙල්ලා එකතු කරන්න ඕනේ මේක නිවැරදිව කරන්න එකකට එකක් ලියාගෙන කරන්න එතකොට වරදින්නේ නැහැ දික් අතර කරන්න යන්න එපා බැරිනම් 1.7 1.2 1.1 1 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
හතරෙන් අටක් පහයි ඊළඟ මෙතන හතරයි 14න් නවයක් පහයි එතන තුනයි තුනේ හය බෑ 13න් හය හතරයි මෙතන බිංදුවයි එක මෙයාට දෙනවා 13න් 10යි 10න් තුන හතයි එතන බිංදුවෙන් බිංදුවා බිංදුවයි අන්තිමට එනවා බිංදුවයි දශම හතයි හතයි පහයි පහ ඔබ මේක નિවරදිව ලබා ගත්තා නම් ඔබට තව ලකුණක් හම්බ වෙනවා හරි මේ දෙක එකතු කරලා මේ ගණන් දෙක එකතු කරලා මේ ලකු ගන්න අඩු කරන්න ඕනේ හරි එතෙන්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ව්‍යුතයක ව්‍යුත කියන්නේ ඍණ ඒක ප්‍රවේශම් වෙන්න ඕනේ ඊළඟට අපි x බලන්න මේකේ ප්‍රතිලඝු බලන්න ඕනේ x කියලා ගත්තේ මේකේ අගයනේ 77යි 55 තියෙන තැන 77යි 55 තියෙන පුතේ 59 වෙනි පේලිය 6 වෙනි තීරුවේ තියෙන ගානට 4 වෙනි මධ්‍යන අන්තරයේ තියෙන ගාන එකතු කළාම මේ ගාන හැදෙනවා දැන් 77යි 55 පූර්ණාංශේ බිංදුව නිසා අපි පූර්ණ සංඛ්‍යා එකක් වෙන් කළා තිත තියන්න උත්තරේ 5.9යි 6යි 4යි ඒකට ඔබට තව ලකුණක් ලැබෙනවා එතකොට ලකුණු 6යි 1යි 2යි 3යි 2යි 5යි 1යි 6යි මුල් ලකුණු 4යි එතකොට සම්පූර්ණ ගානට ලකුණු 10ක් ලබන්න. ඒ තරම් අමාරු ගැටලුවක් නෙවෙයි. මිනිතේ ගානේ මිනිතේ ගානටම සම්බන්ධ කරලා තිබුණා ලඝු ගාන ඔබ හදන්න. හදලා මේක තවත් නොතේරෙන තැනක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම එතකොට ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අපි ඊළඟ ගාන ඊළඟ වීඩියෝ එකෙන් බලමු. දුවේ පුතේ තෙරුවන් සරණයි.